පෙන ව්‍යංකෝයවද මිරිස් සිත්සකන් අම්ම ඉඳල බුදුදහමේ ශක්තියෙන් දුවපත් කරන පාරිකාව දැන් ගරු දේශකයාණන් වහන්සේ විදුවන්ගොඩ සම්මාජීව බෞද්ධාශ්‍රමවාසී පූජ්‍යපාද මුරාවත්තේ සුභෝදී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමල්පා චක්ෂේවානේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝේ ධම්මස්සවෙන කාලෝ අයං භදංසා ධම්මස්සවෙන කාලෝ අයං භදංසා ධම්මස්සවෙන කාලෝ අයං භදංසා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ දෝසෝ නිධානං කම්මානං අබුධයායේ කදෙහිදී සත්පුරුෂ කාරුණික සිංවර වාසනාවන්ත සිංවතුනි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා මා රත්න ඇලි කේවැල ගලගොඩ නිවසේ සිංහැති දූදරු පිරිස විසින් මේ උතුම් ධර්මානුශාසනාවට තම සැදැහැති දායකත්වය එක්කරමින් කටයුතු කරනවා. එසේම මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තම සැදැහැති දායකත්වය එක්කරමින් කටයුතු කරනවා අංක 344 මුල්ලේරියාව නව නගරයේ සුබතාන ලිපිෙහි පදිංචි සිටිනවා වසන්ත කුමාර මහත්මයා ඇතුළු මේ පවුලේ සිංහැති සියලු දෙනා විසින්. සිංහැති ඔබ සැවම අද දිනේ පුරුදු ආකාරයට බලාපොරොත්තු වන්නේ තථාගත ලෝතර බුදු පියාණන් වහන්සේගේ බුදු මුණින් දේශනාකට වදාළ උතුම් වූ ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ධර්ම දක්ෂණාමය ධර්මානුශාසනාව තුළින්. සිංහතුනි, සමන්තය කියන ගයක් නැති කල ඔබට මෙතෙන් මෙත සිද්ධ වේවි අනුන්ට මාසිකව කුලියක් ගෙවපු කුලී නිවසක වසන්න වේවි. අනුන්ගේ තැනක ඉන්න තමන්ට ඒක මහා හිතට පීඩාවක් වේවි. හම්බ කරන සියලු දේ මත වෙනකෙකුටම දෙන්න වෙනානි. එන කලස්සලු සහගත සිටිවිල්ල තමන්ගේ හිතට ඒකම හැඟීවි. අනේක අනුන්ගේ තැනක ඉන්න තමන්ට ඒ නිවසේ අඩුවක් පාඩුවක් වුණා සියලුස ගිහිමියට කරලා කරගන්න ඉටු කරගන්න බලනවා මිස තමන්ට ඒ ගෙදර යමක් අඩුවක් හැටියට පෙනුණා තමන්ගේ නියදමෙන්ව සකස් කරන්න හිතන දැනෙන එකක් නෑ. නමුත් සිංහතුනේ තමන්ගේම කියලා නිවහනකට හිතට තෙවන කැටි වහලක් යටට ගියපු දාට ඔබ අනුන්ගේ ගෙදරක ජීවත් වුණු විදිහට වඩා වෙනස්ව ඔබ හැසිරෙන්න පටන් ගන්නෙවි. ඒ නිවසේ පෙනෙන අඩුවක් පාඩුවක් මුතුතැන මොනම මොහොතකවත් අර කුලී නිවසේ ඉඳලා ඒ කුලී නිවසේ ගිහිමියා ළමා එහි අඩුපාඩු සකසලා ගත්තසේ ඔබේ නිවසේ අඩුවක් වුණු තැන ඔබ වෙනකිට ලවාගෙන කරලා ගන්න උත්සාහ කරන්නේ නෑ. ඔබම දකින අඩුව ඔබේ හිතට සතුටක් දෙනෙන පිළිවෙලට සම්පූර්ණ කරගනීවි. එහෙනම් සිංහතුනි, අන්න ඒ වගේ ජීවිතයේ අනුන්ගේ හිත ළඟ තියෙන අධහැමිකම ජීවිත කාලයම කසස වෙන කෙනෙකුට වඩා තමන්ගේ අඩුව දැකලා අඳුනගෙන තමන්ගේ අඩුව ජීවිතේ කාලයේ පුරාවම අකස ගන්න හිතන කෙනා, තමන්ගේම නිවසක වසන තමන්ගේම නිවසේ අඩුව දකින කෙනා ඒ අඩුව සකස ගන්නාසේ ඒ කෙනා අද තමන්ගේ ජීවිතය ඇතුලේ
අඩුපාඩුකම් හරි දැක්වගෙන නිවැරදි ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන මේ නිවැරදි ධර්ම මාර්ගයට අනුකූල ශික්ෂා ප්‍රතිපදාවන්හි පිහිටාම හැසිරෙන කෙනෙක් බවටම ඒකෙනා ජීවිතය තුළපත් වේවි. ඒකෙනා නිර්වාණ ගාමි මඟ තුළ ධර්මානුකූලවම ජීවත් වෙන කෙනෙක් ලෙස ඒකිතසම දෙනේවි තේරුම් යාවේ. එහෙනම් ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී ලෙස සමන්ත නිවසක් සනාගත්තු කෙනෙකු සැලකෙන්නා වගේ මේ ධර්මයේ තුළම හිත පිහිටගෙන ඔබ ඔබේ ජීවිතයේ සකසගත්තා කියන සියුම් ධර්මානුකූලව සැලසිය හැකි උතුම් ආත්මාභිවාදී ජීවිතය ඇතුළේ සකසගන්න හිතාගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙමු කියලා. එකම චිතන ඔබ තමන්ගේ හිතේ තමන්ව සංසාරයේ ඇදගෙන යන තමන්ව දුරවල කරන අකුසල ධම් අඳුනගෙන ඒ අකුසල ධර්මයන්ගෙන් අත් මිදීම අරමුණු කරගත් උතුම් වූ ප්‍රතිපදාවක් සිටිතාම හැසිරෙන කෙනෙක් බවට පත් වේවි. එහෙනම් ඔබ මේ අහන උතුම් ධර්ම දේශනාව අද දවසේ තමන්ගේ ආධ්‍යාත්මයේ ඉක්මව ගන්න හේතු වෙන උතුම් දේශනාවක් බවට පත් කරගන්න. ඔබ ඔබව ඉක්මව නොගත්තු තැන ඔබ මේ සංසාරේ දුකට සංසාරේ දුක්ගතිය වෙත ඔබ යන කෙනෙක් බවටයි පත් වෙන්නේ. සිංහතුන්ට මම පැහැදුවා දේශනාව ආරම්භ කුංචි ගාථා පාඨය. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. මේ ලෝකෙ මිනිස්සු කර්මය සංසාර චක්‍රයේ පිනත රැඳෙන්න හේතු වෙන රැක්කල ගන්නවා සිංහතුනි නොයේ කාකාරී අකුසල මූලයන් මුල් කරගෙන. ඒ අනුව කුච්චලයා සංසාරයේ රඳවන්න තරම් ඒ කෙනාව ආධ්‍යාත්මිකව දුර්වල කරන ඉතාම භයානක අකුසලයක් ඔබ ළඟ අප ළඟ නොරහත් බව තුළ ඉන්න තාක්ම පවතින අකුසල ධර්මයක් තිබෙනවා. ඒ තමා සිංහතුනි ද්වේෂය. සිංහතුනි කෙනෙක් තුළ ද්වේෂය සකස් වෙන්නට හේතු වෙන අවස්ථා හතරක් අපට ධර්මී මුණ ගැහෙනවා. යම් ආකාරයේ රෞද්‍ර වූ ස්වභාවයක් තුළ ආන් ඒ කෙනා තුළ තරහ නැත්නම් ද්වේෂය සකස් වෙන්නට පුළුවන්. තමන් බලාපොරොත්තු වූ පොඳුරු බව නැති රෞද්‍ර රළු ස්වභාවයක් තුළ පරිසරයක් තුළ කෙනෙක් තුළ ද්වේෂය කෙනෙක් තුළ තරහව සකස් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි කෙනෙක් තුළ රෞද්‍ර ස්වභාවයෙන් පමණක්ම නෙවෙයි ද්වේෂය තරහව සකස් වෙන්නේ. ඒ යමෙකුට හිතෙන්න පුළුවන් සහ ඔබට උනත් දැනෙන තීරණා තියෙන්නේ මේ වෙද්දී ජීවිතේ අපිට තරහ යන්නේ අපි අකමැති පරිසරවල අකමැති පුද්ගලවල අකමැති කාරණා නිසා. ආන් තමන්ට හිතෙන්න පුළුවන් ජීවිතේ තරහ සකස් වෙන්නේ වෙලෙ තැනක විතරයි කියලා. මේ තින්නතුනි තරහ කියන අකුසල ධර්මයේ තමන් අකමැති වලු ස්වභාවයෙන් යුතු අතුන්දර පරිසරය තුළම පමණක් නෙවෙයි අන් තරහ කියන එක සකස් වෙන්නේ. මේ ලෝකයේ කෙනෙකුට භය නිසා තරහ ඇති වෙන්න පුළුවන්. භය නිසා තරහ ඇති වෙන්න පුළුවන්. දැන් අපි හිතුවොත් කල්පනා කළොත් විෂධෝර සරතේක නිසා හටගත්ත භය තුළ එයා ඒකට තරහින් ප්‍රතික්‍රියා දක්වන්නට බැරිද? අපිට තරහින් ගල් කැටයක් අරගෙන ඒ වගේම දී දණ්ඩක් හරි අරගෙන ඒ සරතයා විද ඈතට ඉති කරන්න උන තමන් හිතේ භය පදනම් කරගත්තු තරහක් ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ට දැක්ක ලොකල වෙන කටයුත්තක් පිණිස යන සතාව සමාධිකින් දණ්ඩක් අතට අරගෙන හරි දසා පහර දී උන තරහ මුල් කරගෙන මරණයට පත් කරනවා. මම මේ භය නිසායි මේක කළේ කියලා යම් කෙනෙක් හිතුවත් කියාපෑවත් එයා ඒ කළ වරදෙන් එයාට සාධාරණයෙන් කරගත් එය අදා ගන්න තමයි කිසිේ ඉඩක් නම් ඇති වෙන්නේ නැහැ. සිංහතුනි එහෙනම් පැහැදිලි භය නිසා මේ ලෝකෙ කෙනෙක් තරහෙන් ක්‍රියාත්මක තත්ත්වයේ දක්වා යන ප්‍රයාවන් ජීවිතය තුළ ප්‍රකට කරගන්න මතු කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙන්න මේ කියන ස්වභාවය අඳුන ගන්නවා. භයේ වේසෙන් භය ස්වරූපෙන් උන මා තුළ දේශයේ තරහව අකස් වෙන්නට පුළුවන්. එනිසා මායේ තරහට නම් මොනම විදිහකින්වත් ඉඩක් මගේ ජීවිතේම ඇති කරගන්නේ නැහැ. අන් ඒ සිතිවිලි හරි වටිනවා. එහෙනම් පැහැදිලි රළු අතුන්දර රෞද්‍ර පරිසරවල අධ්‍යක්ෂක තුන කෙනෙකුට තරහ ඇති වෙනවා සේම භය පදනම් කරන අවස්ථාවල් තිබෙ කෙනෙකුට මේ තරහ දේශී ඇති වෙන්නට පුළුවන්.
ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. කෙනෙකු තුළ ප්‍රතිකූල ස්වභාවය තුළ යම් කෙනෙකුට තරහ ඇති වෙන්නට පුළුවන්. පින්නතුනේ ප්‍රතිකූල ස්වභාවය කියන්නේ කොහොමද? කෙලෙකෝල සහගත ස්වභාවයකදී කෙනෙක් තුළ තරහ ඇති වෙන්න පුළුවන්. දැන් පින්නතුනේට ආග්‍රහණයක් තුළ අපච දුකක් දැනුණොත් ආන් ඒ වෙලාවට තරහක් පිට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි බාටික අනුභවයෙන් කරමින් ඉන්නතරේ ගල් කැටයක් ඇතිවෙනවා. Tamanta taraha yanna puluwa. E tarahata hetu taw boho ekathu karagannat puluwa. Ehenam menuhama taman bohoma pramitana bohoma rasavatnesa rasa sanyayen yetu bhuktini dinin yunudi thula tamanta an balapurutu lohunu diya. Labunot hakunot dakinda labunu an e mohote kirikul sabhagayak hata ganne. Ena aahare patikula සංඥාවක් නිසා හටගන්න පිළිකුලක් නෙවෙයි ඒක. ඒ මොහොතේ සකස් කරගත්ත ඒ පිළිකුල ස්වභාවය තුළ එයාගේ හිතේ එයාට නොදෙන කිවතුනේ දීනිතේ කියන අකුසල ධර්මයේ පටක් වෙන්නට පුළුවන්. ඒ වගේම පින්වතුනේ බොහෝ තේතුවාලුණු ශරීරයක් නුතුතැන. ශරීර ස්වභාවයේ මේකයි මේ කියලා හිතන ඇති කරගන්න ප්‍රතිකූලතාවයක් නොවේ. මෙවැනි දකුණක් මත නිත ගැටුණා කියලා හිතලා ආන් ඒ වෙලාවේ මගේ ඉස්සරහටම ආවනි ඉඳලම කියලා යම් කෙනෙකුට එවැනි මොහොතක ප්‍රතිකූල සංඥාවේ හේතු හටගන්න වංචක දේශේ හිතේ හටගන්න හැසෙන්න ප්‍රයත්නක වෙන්නත් පුළුවන්. එහෙනම් ජීවිතයේ සිංහතුනි මෙවැනි කාරණාවන් අභිමුඛයේ පවා ඔබේ හිත කිලිටි වෙන්නට ඔබේ හිත අයාලේ යන්නට අවස්ථාවක් ඇති නොකරගෙන ඔබට ලෝකෙ හැසිරෙන්නත් පුළුවන් නම් එක හරිම ශ්‍රේෂ්ඨයි සිංහතුනි. එපමණක් නෙවෙයි සිංහතුනි, සිවෙනියට අපිට හමු වෙන කාරණාව තමයි කෙනෙක් තුළ ද්වේෂය හටගන්න පුළුවන් ශෝකය ස්වභාවයේ කරගෙන. එහෙනම් යම් අවස්ථාවක ශෝකය නිසා කෙනෙක් තුළ අපි දකිනවා තරහක් හටගත් වෙලාවක්. තමන්ගේ මව ළදුණු වෙලාවක, තමන්ගේ පියා ළදුණු වෙලාවක ඕන් නිසා හටගත් ශෝකයෙන් ආන් යම් කෙනෙක් ආවේගින් වෛද්‍යවරු එක්ක හැටලෙන්න කතා කරන්න අද ගබරේ තුනක් කියන්න පුළුවන්. රටේ පදවගෙන යන රියදුරායි කොන ආරේ යන ගමන් කරන මිනිස්සු එක්ක පවා ආන් ඒකන සමල් ශෝකයෙන් ඉඳිද්දි ඒකන තරහ ගන්න පුළුවන්. සමන් වේදනාවෙන් ඉන්න වෙලාවක ශෝකයෙන් ඉන්න වෙලාවක සමන්ගේ කාමරයේට යම් කෙනෙක් දොරට තට්ටු කරනවා එවිකං කරනවටවත් කාපු දීපු දෙයක් හෝ කන්න බොන්න අවශ්‍ය දෙයක් ගැන හෝ වෙනෙකෙකු විමසනවද තමන්ට හොඳක් වෙනස අනෙකෙකුගෙන් ලැබෙන ප්‍රතිචාරය ළඟ උනත් ඉන්නේ ඒ මොහොතේ ශෝකයේ මානසිකත්වයේ ඉන්නා ඒ කෙනා තමන්ගෙන් අහන විමසන කෙනාගේ තරහිරමක් නොබලා ඒ කෙනා කෙරෙහි තරහක් ඒ කෙනා කෙරෙහි ද්වේෂයක් පටක් කරගන්න පුළුවන්. ඉනං සිංහතුනි, එන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙච්ච ඔබ ජීවිතයේ දකින්න, ඔබ ජීවිතයේ තේරුම් ගන්න මේ ජීවිතය තුළ අපි තුළ තරහ හටගන්නේ එක් අවස්ථාවක විතරක් නෙවෙයි. සියු අවස්ථාවකදීම අපි ළඟ සිංහතුනි අඩු වැඩි වශයෙන් දේශයේ තරහව සකස් වෙන්න පුළුවන් රළු රෞද්‍ර ස්වභාවය පරිසරයේ මුල් කරගෙන තේම භය පදලංගුණු පරිසරය තුළ ඒ වගේම ප්‍රතිකූල ස්වභාවය අත්දකින්නට වෙන පරිසරයක වේවා ශෝකයේ ස්වභාවයක මුහුණ පාන්නට අත්දකින්නට වන අවස්ථාවක වේවා කෙනෙකුට සිංහතුනි හරහව දේශයේ සකස් වෙන්නට පුළුවන්. අප මේ කතා කළ මේ දේශයේ නැති අකුසල ධර්මය අවදුරටත් සිංහතුනි සකස් වෙන්න හේතු වෙන බලපාන කාරණා 12ක් අපිට ධර්මයේ තුල සාකච්ඡා කරන්න අවස්ථාවක් විවර කර දෙනවා. ඒ සමා කෙනෙක් තුළ පින්වතුනි වංචක වූ ස්වභාවයෙන් ඔහුවම මුලාවට පක්කර වාලනේ ඒ හිත තුළ දේශයේ සකස් වෙන්නට පුළුවන්. ඒ අනුව ධර්මයේ අපිට මුල ගැහෙනවා මේ කාරණාවන් ඒ ආකාරයට කෙනෙකුගේ හිතේ වංචක ස්වභාවයක් සකස් කරගැනීම ඒ හිතේ දේශයේ හටගන්න ආකාර 12ක්. එනො අලෙවිනි කාරණාව තමා පින්වතුනි ශාන්ති වීසින් වංචක දේශයේ කෙනෙකුගේ හිතේ හටගන්න පුළුවන්. ඒ කාරණාව පින්වතුනි අපි විස්තර කරගත්තොත් යම් ආකාරයකට
ජීවිතයේ මෞපියන් කියන කාරණාවන් කොමත්ද ඒ තියෙන සියලු කාරණාවන් ඕනට කියන්න අපහැරලා මොන කාරණාවක් කිව්වත් ඒ සියල්ල ඉවසගෙන මම මට සිතුණු දේ නම් මම කරනවාමයි කියන ඒකායන අදහසේ ඉඳ හැසිරෙන දරුවෝ උනත් සමාජයේදී ලෝකෙදී අපට දකින්නට ලැබෙන මොන ගෙහෙන අවස්ථා තිබෙනවා. එහෙනම් හිතන්න සමන් කරන්නේ වරදක් නම් ඒ වරදට දෙන අවවාද වේවා, එනුම් බැනුම් වේවා, දෙන දඬුවම් වේවා සියල්ලම ඉවසාගෙනම යම් කෙනෙක් ඒ වරදම කරනවා නම් ඒක යාගේ දිනුමත් ඒක යාගේ දැයක් ගහමයක් වේවි. එතකොට වරදට අනුන්ගෙන් සමන්ට එරෙහිව එන ප්‍රතිචාර ඉවසා ඉදීම ඒක ගුණයක් වේවි. එතන වැඩින සාන්තිය සාන්ති ගුණයක් ඇටියට අපි කතා කරන ඉවසීම නැමැති උත්තම ගුණය නම් නෙවෙයි කියනතුනි. එහෙනම් යම් කෙනෙක් ඒ ඉවසීම ලෙස පිළිගෙන හුවා දක්වමින් ඒක මුලා වී හිතන්නට පුළුවන් මම තුළ තියෙන ඉතාම ඉවසීමක්, මම තුළ තියෙන ඉහළ ගුණයක් කියලා යම් කෙනෙක් මුලා වේවි. නමුත් එතන ඇත්තටම තියෙන අනුන් ඔහුට කිසිසේත් මුලා වෙන්නේ නැහැ. ඔහුටම ඒතම මුලා වෙච්ච ස්වභාවය. එහෙනම් හිතන්න ශාන්තිය කියන එක ගුණයක්. ඒ ගුණයට මුලාව ඔබේ හිතේ දේශයේ කියන අකුසල ධර්මයේ නම් මොනම විදිහකින්වත් සකස් වීම පිණිස ඔබ මගක් ඉඩක් වෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා නෙවෙයි. ඒ වාගේමයි පින්වතුනි ධර්මයේ තුල අපට මුණ ගැහෙනවා අවිහිංසා වේසෙන් කෙනෙක් තුල වංචක දේශයේ හටගන්න අවස්ථාවක්. දැන් හිතන්න සරලව ගැරන්ඩියෙකු ණයෙක් වගේ අපේකුන් මැඩියෙකු භාගෙට ගිරලා නම් ඉන්නේ ගොදුරක් ලෙස තමන්ගේ ආහාරයේ ලෙස. ඕක දකින ඔබට ඉස්සලාම අනුකම්පාව සකස් වෙන්නේ කවුරු කෙරෙහිද? අර මුඛයේ භාගය මේවන විට රුවාගෙන ඇතුළු කරගෙන ඉන්න ඒ නාගයයි ගැරන්ඩියාගේ සතා කෙරෙහි තරහක්ම ඉපද. ඒ සතාගේ ගොදුර බවට ලක්වන සතා කෙරෙහි අනුකම්පාවක් කරුණාවක් සෙනෙහසක් දැනෙන්න පුළුවන්. එහෙම දැනුණු කෙනා ඒ හිතවිල්ල ප්‍රයාත්මක තත්වයට අරගෙන ගොදුර භාගයට ගිල ඉන්න සතාට දණ්ඩක් අරගෙන පහර දුන්නොත් දෙන අතරේ එයා හිතාවේ මම මේ පහර දෙන්නේ ඇත්තටම මේ සතාට කරන්න හිංසා සහගත හිතක් මගේ හිතේ තිබුණු නිසා නෙවෙයි. මේ සතුත් එක්ක මගේ හිතේ තරහතුනේ. නමුත් මට ඇති තරහ තමයි මේ ආකාරයේ අපෙක්ස හසු කරගෙන ගොදුරක් බවට පත් කරගෙන ඒ වේදනාවට පත් වන ගොදුර ලෙස ඉන්න සතාව මට බේර ගන්න පුළුවන් නම් ඒක ගුණය. ඒ නිසා ඒ සතුන් කෙරෙහි හටගත් අවිහිංසා සහගතම වූ චේතනාවක් මෙත මා සතුව තිබෙන්නේ නම් තරහක් නොවේ යන අදහසෙහි යමෙක් සිහිත හැසිරෙන්න කටයුතු කරන්න පුළුවන්. දෙන්ティමසන හිතන්නේ ඔය අපායේ ගිය වුණ අතරේ කොටසක් ඉන්නවා යම රජුගේ ළඟ. එන්නට හේතු අපායගාමී වෙන්නට බලපාපු හේතු කාරණා පැහැදිලි කරන්නට වෙන තැන සමහර උදවිය පියාපානවා මගේ බිරිඳ මඩගින්නේ ඉන්න එක බලන් ඉන්න ඉවසන්න බැරි තැනේ මම මේ අපරාධ කොරකම කළේ. මොකද හේතු ඇයට පිහිට වෙන්න හිතාගෙන මගේ දරුවන්ගේ කුසගින්න මගේ දරුවන්ගේ අධ්‍යාපන අරමුණු කටයුතු සම්පූර්ණ කරගන්න ඕනට උදව් දෙන්න ඕන් කෙරෙහි හටගත් අවිහිංසා ප්‍රේමය මා මේ අපරාධේ මේ විපත කළේ කියලා කිව්වා. ඔහුට ඇයට යම රජුගේ ළඟවත් අනුකම්පාවක් නම් හිමි වෙන්නේ මේ සිඟතුනේ. එහෙනම් බැලුවාම කරන වරද නිවැරදි වන විදිහට යම් කෙනෙකු හරව ගන්නට උත්සාහ කළාවේ සමන් තුළ තරහක් සකස් වුණොත් ආමේක අවිහිංසා වේෂයෙන් වංචක දේශය තරහ යන්න ඒකනාට තේරුම් ගන්න නොහැකි වේවි අපමත් වේවි. එනිසා ඔබ ජීවිතයේ අවිහිංසාවාදීත්වය රකින්න වඩන්න. නමුත් ඒ අවිහිංසාවාදීත්වයට යටින් ඔබ තුළ සකස් වෙනවද දේශය කියන එක ගැන විමසා බලමින් තමන්ගේ ජීවන ගමන තුළ මේ ධර්මයත් එක්ක හැසිරෙන හිත වඩලා ගන්න පුළුවන්. ඒ වාගේම කෙනෙක් තුන පින්තුනේ නෛෂ්කාම්‍ය
කාමතා වේෂයෙන් වංචිත වූ ද්වේෂය සකස් වෙන්නට පුළුවන්. තමන් ආදරය කරපු උදවිය තමන් නොසිතපු මොහොතක මරණයෙන් හෝ ඔවුන් මේ ලෝකෙන් බැහැරව ගියාද ලෝකෙ තමන් කණි වුණාද දුකසේ හම්බ කරපු වස්තුව සියල්ල ඉච්චයි. අං ඔහුට හැඟෙන්න පුළුවන් මේ නිවසට වෙලා කණිව මා කුණට නම් දුක් විඳිනවද තමන්. මේක හොඳා මං පැවිදි වෙන එක. මේක වඩා හොඳා මං වනගත වෙන එක කියලා හිතලා කෙනෙක් සිංහතුනේ ඔය තීන්දුවට ඔය තීරණයට යම් දවසක එන්නට පුළුවන්. නමුත් සිංහතුනේ එතන තියෙන අකුසල චෛතසිකයේ ඒ හිතට නොඇදෙන්නේ. යම් විදිහකින් ඒ කෙනා දිසිතේ හැරදාලා මහානතවකට හෝ වේවා යන්නේ පිටස් වීමෙන්යි. සම්ය කාමතා වේසින් හටගත් ද්වේෂයක් ඇතිවන ආන් එතන සිංහතුනේ තියෙනවා අකුසල වූ ස්වરૂපය. සමහරක් වෙලාවට එකට එකතුව විවාහ දිවියක් ගෙවන්නේ බැරි උන්තල. සමහරු නොවුනත් තියෙන අවස්ථා තියෙනවා. අනේ මේට වඩා හොඳා මහන වෙන්න තිබමන. එනම් නික්මීමේ අගය උවමනාකම ගැන අඟගෙන කතා කරන උන් අපට ජීවිතේ බොහෝ සේ මුණ ගැහෙනවා. හැබැයි මුණ ගැහුණත් අපට දැනෙන තේරෙන තිය තමයි ඕල් අර තමන්ගේ හිතේ කලස්සල් නොමනා වූ අමනාපසගත සභාවයෙන් එපා ඒ නික්ම යන්න වෙන් වෙන්න අතහැර දා යන්න තේ කියලා කතා කළා. සිහි කළත් එතන නයි සම්මේ ආනතාවේ ගුණයක් ලෙසන නිවි වැඩෙන්නේ. ඒ ගුණයට යටින් තියෙනුනේ ගුණය මතු කරමින් අගුණය දේශේව තමයි ඉහිති සකස් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි තියෙනුනේ දාන කාමතා වීසින් වංචක දේශේ සිතක් ඇතුලේ සකස් වෙන්නට පුළුවන්. සමන් දුකසේ හම්බ කරපු හැමදේම තියෙද්දී ජීවිතේ සමන්සක් වඩා වැඩි කල් කියලා හිතපු දරුවෝ බිරිඳ ඇතුළු කෙනෙක් හදිස්සියේ මිය පරලව ගියොත් මරණයට පත් වුණොත් හිතේ මහ කලකිරීමක් ඇති වෙයි. කොමට නම් මේ සම්පත් තියාගෙන මං දැන් සැප විඳින්නද? මේ වයින් මගේ දරුවෝ බිරිඳ වැඩි කල මට මොන සැපක්ද කියලා හිතාගෙන කලකලා යමේ තමා සතුව ඇතිද දේස දන් දීම පිණිස යොදවයිද? සිංහතුනි දීමනාව නම් අප නරකයි කියනවා නෙවෙයි. හැබැයි දෙන්න තීන්දුවනේ මොකක් නිසාද? ඒ තමයි අර නොමනා අත්හගත හිතක් එක්ක හටගත්ත සිතිවිල්ල මුල් කරගෙන. එහෙනම් එවැනි තැනක යම් කෙනෙක් දන් දුන්නත් ඒ දීමනාවට පෙර එවැනි අඩුවක් සහිත අකුසල් ස්වරූපයකින් අකුසල් මූලයකින් ජීවත් වුණා. දෙන මොහොතේ හෝ ඔහු තුළ කුසල් හිතල වැඩෙන්නේ මතුවෙන්නේ අන් ඒක බොහොම සුවිශේෂයි. මොකද අකුසල හේතුවෙන් කුසල සත්‍යයන් කෙනෙහි හිත ඇතුලේ සකස් වෙන්න පුළුවන් වෙනතුනේ. එහෙනම් ඔබ විමසා බැලිය යුතු කාරණාව වන්නේ ඔබ දන්තින් කරන කෙනෙක්ද? කරන ඔබ යම් ආකාරයේ නොමනාපයකින් සේදේ කරන්නේ. සමහරක් වෙලාවට තුන් මාස දාන කිත්තේදී දැන් ඉතින් තුන් මාසයකට නැස්ති වෙන්න එපාය. එහෙනම් මේ පිටකරන මුින් පිටවන වදන තුලම අපිට හැඟෙන දේ අපට තේරෙන දේ තමයි එයා මේ තුන් මාස දාන මේ තින්කමට නැස්ති වෙන්නට කල්පනා කරන්නේ. හිතේ ඇති කරගත්ත සතුටකින් නන්නේ. එයා මේ කටයුත්ත නොකර බැරි කමතේ කරන බවක් තමයි අපි මේ මොහොතට අපට තේරුම් ගන්නට පුළුවන්කමක් අවස්ථාවක් ඇති වෙනවා. ඒ නිසා පුරුතුනේ ඔබ කුමන දවසකවත් දෙන දීමනාව දෙන දීමනාව ලබන කෙනා ඉල්ලාගෙන ඉන්න කෙනා ආදී මේ පුද්ගලයන් මේ පරිසර පද්ධතියෙන් ගැන කලකලා හිතලා ඔබ දෙන දීමනාව සිත නොකර ඉන්නවා නෙවෙයි. ඒ විතරක් නෙවෙයි එවැනි තැනක දෙන ඔබ ළඟ තියෙන්නේ හැබෑවටම දාන දීමේ අදහස. ඒ දානානිසංසු දෙක අඳුන ගැනීමට කිසි ඇති කරගන්න චේතනාවමද කියනක ඔබ ජීවිතේ විමසා බලන්න පුරුදු වෙන්න. එවිට අප මේ කතා කරන අකුසල චෛතසිකය වැටෙන්නට තියෙන මාධ්‍ය වැටෙන්නට තියෙන සියුම් අවස්ථාව මදහරවාගත් කල ඔබට අපට පුළුවන්කම ලැබේවි ඒ දේශයේ තරහෙන්
නියෝනා කියන ආධ්‍යාත්මික සුවය විමුක්තිය තමයි ජීවිත කාලය තුලම අත්දකින්නට. ඒ විතරක් නෙවෙයි කින්නතුනේ පස්වෙනියට සතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට හමු වෙනවා දුස්සීල පරිවර්ජනතා වේසෙන් කෙනෙක් තුළ වංචක ද්වේෂය හටගන්න ඇති වෙන්න පුළුවන්. අපි සමාජයේ මේ කාරණාවන් පින්වතුනි දකින දේවල්. එතකොට යම් අවස්ථාවන් වල දුස්සීලයින්ව බැහැර කරනවා කියන එක ඉතා වටින ගුණයක්. නමුත් ඒ දුස්සීලයින් බැහැර කිරීමේ අදහසින් මාතෘකාවේ තමන් හිතේ සකස් කරවා ගන්නේ ද්වේෂය නම් තරහව නම් ඒක ඉතාම හානිකර ස්වභාවයක් වෙනවා. එහෙනම් අපි දකිනවා සමාජයේ බොහෝ වෙලාවට එයාල අපට පැහැෙන අය නෙවෙයි. ඒ අය බොහොම දුස්සීලයි. කොයි වෙලාවෙ බැලුවත් අපේකුට හිංසාවක් කරගත්තු ගමන් කොයි වෙලාවෙ බැලුවත් අපුන්ගේ මාංශ භුක්ති විඳින්න ජීවත් වෙන කාලෙකනේ කිසිම විදිහට මනුස්සකමට ඔබින ගැලපෙන හරයා ධර්ම නම් ඒ ජීවිතේ ළඟ නෑ. සිය කියා සමහරුන් ළඟ තියෙන අඩුව සීලයේ සීන භාවය ප්‍රකාශ කරමින් එක විවේචනය කරන උදවිය අපට සමාජයේ කොතෙක් අවස්ථාවන්හි මුණගැහෙන අවස්ථා නැතිනේ. ඒ නිසා ඔබ දුස්සීලයින්ව බැහැර කරන්න, දුස්සීලයින්ව ඈත් කරන්න. හැබැයි ඈත් කිරීම ඇතුලේ තමන්ගේ හිත ඒ දුස්සීල ක්‍රමේ උන්ව සිත්වලටත් වඩා දුෂ්ට වුණොත් නපුරු වුණොත් සිංහතුනි ඔබට අදා කලතිල ජීවිතේ අත්දකින්නට පුළුවන්කම ඇති නොමරී. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට පෙන්වන සම් කාරණාවක් මේක. යමෙක් තුළ දුස්සීලයා කෙරෙහි දැකීමෙන් ඔහුගේ හඳ ඇසීමෙන් ඇසුරු කරන්නට සිද්ධ වුණොත් ඒ කෙනාගේ සිත තුළ දේශය සකස් වෙන්නට පුළුවන්. ඔබට සිතෙන් පිළිතුරු කරන හිතෙන් බැහැර කරන දෑ සමන්ත පිළිගන්නට මොහොන දෙන්නට සිද්ධ වුණානේ කියන දෙගිලියාව නිසා ඒ හිතේ දේශය සකස් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා කෙනෙක් තුළ දේශය සකස් වෙන්නට පුළුවන් තවත් ආකාරයකට. ඒ කොයි ආකාරයකද? අසත්පුරුෂ පරිවර්ජනතා වේසෙන් කෙනෙක් තුළ වංශක දේශය සකස් වෙන්නට පුළුවන්. ජීවිතයේ පින්වතුනි සත්පුරුෂ සේවනීය ධර්ම මාර්ගයන් උපකාර වෙනවා වගේම අධර්ම මාර්ගයන් උපකාරීව පවතිනවා අසත්පුරුෂයාගේ සේවනය අසත්පුරුෂයාගේ ඇසුර. එහෙනම් යම් කෙනෙකු ජීවිතයේ සත්පුරුෂ ස්වභාවය කැමති වෙලා ඒ සත්පුරුෂ ස්වභාවය තුළ ඉන්න උනගේද ඇසුර ලබමින් ඇසුර විඳිමින් ජීවත් වෙනවාද? සත්පුරුෂ සංසේවෝ හි සෝතාපට්ඨාන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝතාපන්න මගපළේ ලබන්නට හේතු වෙන සෝතාපන්න අංගයක් හැටියටයි ධර්මයේ අපට මුණගැහෙන්නේ. ඒ අනුවද සලකා බලමින් යම් කෙනෙකු නිවන් දකින්න හිතාගෙන මේ ජීවිතයේ ජීවත් වෙන්නේ ප්‍රතිපත්ති වැඩමින් ඒ හිතේ හිතවිල්ලක් හටගන්නවද? යම් අසත්පුරුෂයෙක් කෙරෙහි මේ නම් අසත්පුරුෂයෝමයි, මේ නම් ඇසුරට සුදුසු වන අයම නොවේය කියන ඔය වදන් පිට කරමින් දන්න කියන හිතව තුළටත් ඒ බව සිහි කර දෙන්නේ. අන් බොහෝ වෙලාවට දුෂ්ට භාවයෙන් නපුරු භාවයකින් තම අර අසත්පුරුෂයාට ප්‍රතිචාර දක්වන්නට ගියොත් හිතෙන් හිතවිල්ලක් හරි ඇති කරගත්තොත් ඒක ඉතාම භයානකයි. ඒක භයානකයි. ඒ ආකාරයේ ධර්මයේ අපේ මේ හිතලා හැසිරෙද්දී කටයුතු කරද්දී ධර්මයෙන් ඔබට වඩා අපට වඩා ඈත්තුණු ජීවිත ළඟ ඔ අඩුවන් හැටියට අපිට දකින්න සිද්ධ වෙන අවස්ථා නැතිව තියෙනවා. දැන් සමහර වෙලාවට එහෙම සත්පුරුෂ හිතක් අවන්ත තියෙන කියලා හිතාගෙනත් අසත්පුරුෂකම් හිතන අය නැද්ද? ඒ අසත්පුරුෂයෙක් දකින්නවත් එපාමට නොලැබේවා කියලා හිතපු සමන්ත අසත්පුරුෂයෙක් දකින්නට උන ඔන්න තරහ ඇති කරගන්න. ඔහුගේ හදක් ගැන අහන්නට සිද්ධ වුණොත් ආයේ වෙලාවේ ඔහු කළ දෙයක් ගැන අහද්දී ඒ වෙලාවට ඒකනාගේ හිතේ තරහක් ඇති වෙන්න පුළුවන්.
තමන් මතින් සුරාවෙන් විමුණු තැන ඉඳිද්දී මතින් සුරාවෙන් ඉන්න අයගේ තන් ඇතුර තමන් නොපතන්න පුළුවන්. ඒක හොඳයි, ඒක ගුණය. ඒ වැදගත් වෙන්නේ මං අපිට අපි බලාපොරොත්තු වෙන සත්පුරුෂ සදාචාර සම්පන්න මිනිස්සු එක්කම පමණක් මේ සමාජ ජීවිතයේ තුන ඇසුරු කරන්න අපට අවස්ථාවක් ඉඳ මුණ ගැහෙන්නේ ලැබෙන්නේ නැති වෙනකොට. එහෙනම් ඔබ නොසසතු ඇසුරට ඇති අසත්පුරුෂ උදවිය කෙරෙහි ඔබේ හිතේ ඇතිවුණු හටගත් තරහක් තියෙන්නට පුළුවන් නොමේ. එකෙම හිතේ දේශය සකස් කරගත්තු කෙනා තමන්ගේ දේශයට ලක්ුණු කෙනෙකු දකින වෙලාවේ තුනක් ඒ වෙලාවේ එයා දේශය මහ දරුණු පිළිවෙලට සකස් කරගන්න පුළුවන්. අපි දකිනවා සමහරක් වෙලාවට මතින් සුරාවෙන් බොහෝ වෙලාවකට අගතියට ගියනොත් දුසුතන සමහරක් සින්වන්තයි කියන මුවවල් වලින් උනස් පිටේන. අනේ මෙච්චර මේ දස්කල් වගේ හොඳ මිනිස්සු ලෝකේ නැතිනවා. ඒ උනාට මෙහෙම අපරාධ කරනවුන්ම මේ ජීවත් වෙන්නේ අරායක පදා වැඩි කරයි. සිය සියා හිත හිතා දේශෙන් තමයි ඇතුරට අකමැති. සංකේනා සම්බන්ධව තරහක් උපදව ගන්න වාරය අවස්ථා තියෙනුනේ මේ ජීවිතේ නැතිනේ මිනිස්සුගේ ජීවිත ඇතුළේ තියෙනවා. අපිවත් අත් දකින අපිට මුණ ගැහෙන ඒ කාරණා ගැන සාකච්ඡා කරන්නට සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. ඒ වගේමයි පින්වතුනි යම් කෙනෙක්ට ද්වේෂය සකස් වෙන්නට පුළුවන් අල්පේච්ඡතා වේසින් වංචක ද්වේෂයක් ලෙස. දැන් අපි දන්නවා අල්පේච්ඡතාවය තුළ ඉන්න කෙනා එයා බොහොම සරල භෞතික සම්පත් බොහොම අඩුවෙන් උවමනාකමක් වෙනස පමණ භාවිතා කරමින් ජීවත් වන්නට උත්සුක වෙන කල්පනා කරන කෙනෙක් අවිතේකට යමක් දුන්නහම දුන්න දේ භාර නොගෙන එයා තමන්ගේ අල්පේච්ඡකම නැති ප්‍රතිපත්තියගෙන කතා කරමින් ඒකට ඉඩ වෙන් කරමින් පවා දක්වමින් ලෝකේ හැසිරෙනවද ජීවත් වෙනවද? එකම ජීවත් වෙන ඒකලාට කෙනෙක් දෙයක් දෙන්න කියන එයා භාර නොගෙන ඒක තුන්වෙනි කෙනෙක් ඇදීද බහැරින් ඉන්න ඔබ දුටුකල අර දෙන්න හදපු කෙනා එතනින් බහැරට ගියදා ඒ දේ දීමට සුදුසුයි කියලා තෝරගත්තු ඒ වගේම ඒ යම කොහු වෙනුවෙන් ඔහුගේ පවුල වෙනුවෙන් යමේ දෙන්නට සැරසෙද්දී ඒක භාර නොගෙන ඉන්නේ ළඟ ඉන්න උදවිය අහයි එවසයි මොකද යා කෙරෙහි ඇති තරහකින්වත් ඔබ මේ දේ භාර නොගෙන ඉන්නේ. මේ මම වැඩිය දේවල් වලට කැමති කෙනෙක් නෙවෙයි. අන් කිසිවක් නම් ඒ හින්දා මට යුතු නොවන දෙහ බාර ගන්න. සිංහතුනි එක ගුණය. නමුත් සිංහතුනි ඒ ගුණය තුල අර දෙන්නා කෙරෙහි ඇති කරගත් සිංහන් තරහ නිසා දේශයක් නිසා කෙනෙක් තුල අල්පේච්ඡතා වීසෙන් හටගත්ත වංචක දේශේ ඇති වෙන්නට පුළුවන්. ඔබ මේ දේශනාව අහන වෙලාවේ ඔබ මේ කියන හදලා දෙන අප මේ කියා දෙන කාරණාව ජීවිතයේ හොඳට තේරුම් ගන්න. පියව ගන්න. ඒ ආකාරයටවත් මං මගේ හිතේ ඉඩක් නම් වෙන් වෙන්න හදා ගන්න දෙන්නේ නැ මේ දේශයට මේ අරහත කියන එක ඔබ හිතින් හිතන්න. ඒ වාගේමයි තියෙන්නේ මිත භාවිතා වේසින් වංචක දේශයේ කෙනෙකුගේ හිතක් තුළ හට ගන්න පුළුවන්. මෙතන මෙත භානිතා කියලා සඳහන් වෙන්නේ කතා කළ යුතු යම් ප්‍රමාණයකට සීමාවකට පමණ කතා කරන කෙනා. එතකොට ඒ කෙනා හැම මොහොතකම කතා කරන්නේ. ඒක එක්තරා ගුණයක් සිංහතුනි. නමුත් සිංහතුනි යම් කෙනෙක් මෙත භානිතා ස්වරූපයේ කියලා ආයි එයාට හිතෙන පමණක් පිරිසක් පමණක් තෝරගෙන කතා කරමින් අනෙකුත් උදවිය හා කතා නොකරමින් ඉන්නවනම් ඒ නොමනාපය අමනාපය තමන් හිතේ තිබෙන නිසාමයි ඒක නම් එහෙම හැදෙන්නේ. එයා ඇත්තටම අර ගුණයස්සේ අඩුවෙන් කතා කරන එක හොඳා කියන තැන පිහිතා කරන ක්‍රියාත්මක වීම නොවේ. එහිදී අපිට දකින්නට ලැබෙන්නේ අත්දකින්නට සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කිංවතුනි යම් කෙනෙකු බොහෝ තැන්වල ඇවිදලා තමන් බලාපොරොත්තු වූ දේ උපකාරී කිසිවෙකුගෙන් නොලැබුණොදා
හිතේ ගතේ ඇතිවුණු විශේෂ කලකිරීම තුළ ආඥා තුළ හපස් වෙන්න පුළුවන් මිත භානිතා වීසින් යුක්තේ වංචක දේශය. එහෙනම් කවුරුත් එක්කවත් මම කතා කරන්නේ මට ඕනි වෙලාවට නැති කවුරුත් මට මොකට දීට පස්සේ මගේ වැඩේ කර දෙන්න නැති මිනිස්සු ආයි මට උකට ගායි කියලා හිත හිතා වදන් ඒ වගේම විතර්කයන් පිට කරමින් හැසිරෙමින් සං ලෝකයේ තුන ජීවත්වන හොඳ කොටසක් ඉන්නවා. ඒ නිසා සිංහතුනි දේශය තුළ ආම් යම් කෙනෙක් වුණොත් ඒ හිත නිත භානිතා ස්වරූපේ වංචක ආකාරයට ඒ දේශය කෙනෙකුගේ හිතට පටස් වෙන්න හටගන්න පුළුවන් බවයි ධර්මයේ තුන අපට පෙන්වා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි සිංහතුනි කෙනෙක් තුළ තව ආකාරයකට පටස් වෙන්න ඇති වෙන්න පුළුවන් වංචක දේශයේ සිංහතුනි. ඒ තමා සිංහතුනි පාප ගර්හිතා වේසින් හටගත් වංචක දේශයට හසුව මේ ලෝක යමේ කටයුතු කරන්න හැසිරෙන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සවු කරන මිනිස්සු මේ සමාජයේ ඉන්නව හරියට වටින්න තුනේ නැත්නේ. හත්තු මරණ සොරකම් කරන හානේ වරදවා හැසිරෙන බොරු කියන මකට සුරාවට ලොල්ලුන ගොන් මේ සමාජයේ ලෝකෙ ඉන්නවා. එවැනිවුන් බුද්ධ කාලේ සිටියා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට පංචශීලයක් අනුදෙනවදානේ. එහෙනම් ගිහි සීලේ ඔබ සිහිතා හැම විටකම හැසිරෙන කෙනෙක් බවට ඔබ පත්කර ගන්න උත්සාහ කරන හේතුව ඒ පාපී ස්වභාවයට යන්න පුළුවන් හිත අප ළඟ තිබෙන නිසා. නමුත් සිංහතුන් එහෙම පව කරනවන් බුද්ධ කාලෙත් උන් අදත් ඉන්නව හිතත් ඉන්නවා. එතකට එහෙම ඉන්න එහෙම පව කරන කෙනෙක් ගැන දැනගත්ත තොරතුරු දැනගත් ඔබ ඔබේ හිතේ ඒ කෙනාගේ පාපකාරීත්වය ඒ පාපකාරී ජීවිතය කෙරෙහි තරහක් නොමන අපයක් හදාගත්තොත් ඒක තමන්ට හානිය පිණිස තමන්ට අඩුව පිණිස පවතින කාරණාවක් බවටම පෙරලීවි පත් වේවි. ඒ නිසායි ධර්මයේ අපිට මුණගැහෙන්නේ පව් කළ කෙනාට ඔබ ගරහන් යන්න එපා. නමුත් පාපය ගැනහුවට කමක් නෑ. අපි ප්‍රතිපත්තිය විවේචනය කරමු. නමුත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන පුද්ගලයා විවේචනය කරන්න ගියොත් පුද්ගලාබද්ධ වෛරය තරහක්මයි අපේ හිතේ පටන් ගන්නේ. එහෙනම් පාපය අඩුව බැහැරලීම තථාගතයන් වහන්සේ අනුදැන කාරණාවක් වෙනවා. නමුත් ඒ කාරණාව මුල් කරගෙන ඔබට නොදැන ඔබේ හිතේ සියුම් වැදෙනවා නම් එන්නතුනේ ද්වේෂය ආල් ඔබ ජීවිතේ පරිස්සම්යේතු හරිගස්ස ගතියට පැන මායේ පැහැදිලි කළේ. එහෙනම් ඔබ ජීවිතේ කව් ගරහන්න පාපය බැහැරලන්න හැබැයි පාපය තුළ එය ශික්ෂාවක් වේ සමාදම් වෙන්නේ කව් කරන එක ප්‍රතිපදාවක් වේ ආල් ක්‍රියාත්මක කරමින් ඉඳ හැසිරෙන්න උන් කෙරෙහි පුද්ගලා භද්ද වෛරය ඔබ තුළ සකස් වෙන්නේ ඉඳ අදා ගන්න එපා. එහෙම වුණහම ඔබට ඔබේ හිත ඥාන සැහැල්ලු මට්ටමකින් තියාගෙන යන්න පුළුවන්කමක් ඇති වේවි සැලසෙවි සිංහතුනි. ඒ විතරක් නෙවෙයි සිංහතුනි අපට ධර්මයේ මුණගැහෙනවා තවත් ආකාරයකින් කෙනෙක් තුළ දේශය සකස් වෙන්නට පුළුවන්. ඒ තමා අපචිතේ කාමතා වේසේ වංචක දේශේ කෙනෙකුගේ හිතේ හටගන්නේ. දැන් තමන් ජීවිතේ ගරුකලේසු දෙවිය මව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් ආමිණහන්සේලා පූජ්‍ය පුත්තමයෝ ඒ උදවිය කෙරෙහි තමන් හිතේ අන් යම් ආකාරයක හටගත් බිය නිසා සැලයුතුනේ කරාවි. නමුත් සිංහතුනි ඒකෙනා අර ගරුසරු දැකීම කියන එක ගුණයක් කරගතිය තුනක්. එයා ඒ ගුණය යටින් මතුවෙන අර වංශක පිටකට ඉඳදී හැසිරෙන කෙනෙක් වුණොත් ඒක අපිසේ භයානකයි. එහෙනම් ජීවිතය අපි හැම දකින මිනිස් වෙනවා. අනුන්ට පෙනෙන, දැනෙන, හැඟෙන තැන අන් ගරුසරු ඇති හැසිරෙනවා. හැබැයි ඉන් බැහැර වුණු තැන ආන් සමන්නේ සමන්ගේ
මවට පියාටද ගුරුවරුනට මග දෙන්නකෝ බණ කියා දුන්නෝ ස්වාමීන් වහන්සේ පෙරහිවදමි පෙරහි වෙන්නේ නැගී හිටින්නේ ආ සමහරුන්ගේ නැගී සිටීම ප්‍රබල ලෙස මතුවෙන අවස්ථා නැත්තේ නැතිවතුනේ එනිසා ඔබ ජීවිතේ අපචිතිකාමතා වේසෙන් හටගන්න වංචක ද්වේෂයට ලක් වෙන කෙනෙක් බවට නම් ඔබ මොනම විදිහකින්වත් පත් වෙනව නෙවෙයි. ඒ වගේමයි පින්වතුනි ධර්මය තුල අපට මුණ ගැහෙන ද්වේෂය තවත් ආකාරයකින් හිතක සකස් වෙන්නට පුළුවන්. ඒ තමා පින්වතුනි ප්‍රතිකෝල සංඥා වේකින් වංචක ද්වේෂයෙන් කෙනෙකුගේ හිත තුල හට ගන්න පුළුවන්. පින්වතුනි පිළිකුල වඩන එක ධර්ම මාර්ගයේ යෝගාවචරය පිටාම යෝගියයි. සාමජල වෙන කාරණා. මේ දෙතිස් කුලපින් පෙරළු ඒ ශරීරය තුළ ඇත්ත ස්වභාවයේ යම් කෙනෙක් අඳුනා කටයුතු කරනවා නම් ඉතිරෙනවා නම් ඒක ඒ ජීවිතයේ සුගතිය කරා යන්න තරමට උපකාරණෙනෙහිපත් හිතක් බවට තමයි ප්‍රබලවම පත් වෙන්නේ. නමුත් සිංහතුනේ යම් කෙනෙක් තුළ ප්‍රතිකූල ස්වභාවය තුළ පිළිකුල් ස්වභාවය තුළ හිතේ හටගන්නේ තරහතුන නොරොස්නා ස්වරූපයක් නම් ඒක අපිටේ භයානකයි. ඒ නිසා ඔබ ජීවිතයේ තුළ කටයුතු කරන්න සිහි කරන්න වඩන්න ප්‍රතිකූල අතිකූල සංඥාව පිළිකුල් සංඥාව ඔබ වඩන්න. නමුත් ඒ පිළිකුලට යටින් හිතේ ටික ටික ගොඩ නැගෙන මතුවෙන අකුසලයක් වුණු දරුණු අකුසලයක් වුණු දේශයක තරහවට හදනවමද ඔය හිත යන්නේ කියන එක ගැන විමසා බලන්න. එහෙනම් මේ ශාරීරික ස්වરૂප දෙකක් තියෙනවා සිංහතුනි. සඳුරු ශරීර ස්වභාවය සහ ඒ වගේම පිළිකුල් ශරීර ස්වභාවය. එහෙනම් ඔබ සඳුරු වෙන තරමට ශරීරයේ ඔබ ඇලෙන්නේ. ඇලුණු තරමට ඒ ශරීරයේ තුන තියෙන තුනක කොටස් වලින් පෙරළු පිළිකුල් ස්වභාවය ඔබට ටික ටික නැගෙන්න තේරෙන්න වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒ තේරුම් යාම තුළ ඔබට නොදැන හිතේ ආසියෝම අමනාපයක් නොමනා ස්වરૂපයක් නම් හටගන්නේ සිංහතුනේ කොහොමද සිටින්නක් නෙවෙයි. ඒක අකුසල ස්වરૂපයක්. ඒක අකුසල ස්වභාවයක්. එහෙනම් ඔබ ජීවිතයේ තුළ හිතන්නේ පිළිකුල මුල් කරගෙන ඔබේ හිතේ තරහ සකස් වෙන්න පුළුවන්. නමුත් ඔබ එහෙම තරහක් නෙවෙයි ඉරණි තැනක උපේක්ෂාවම වැඩෙන දියුණු වෙන මට්ටමට ඔය හිත දියුණු කරගන්න ආයේ කාරණාවක් නිවනට මහ ප්‍රබල ශක්තිය වේවි. ඒ වගේමයි පින්වතුනි ධර්මයේ අපට මුල ගෙනවා සමු වෙනවා අනිත්‍ය සංඥා වේෂෙන් හටගන්න වංචක ද්වේෂය තුළ ස්ථිර වී යම් කෙනෙක් සංකටයුතු කරන්නට පුළුවන්. දැන් ජීවිතේ සමන්ත ප්‍රියව උන්නු අය එන ජීවිතේ නැතිව ගියොත් දාලා ගියොත් ආස කරපු තමන් හිතවපු රෝපණය කරපු වතුර දාපු ගහ මෙල වෙලා මෙරිලා ගිහිල්ලා තිබුණොත් ආ මේ වෙලාවේ මේ සියල්ලම අනිත්‍යයි නැසෙන නැති වෙන දේවල් නේ. සිය සියා හිත හිතා ඒ හිත විනෝත් ඔබ හිතේ අන් තේනේ ප්‍රකාශනය ඇතුලේ තමන්ට නොදැනි මොසුණු ගැබුණු දේශයක් නම් ඒක හරි අපහසුයි සිංහතුනි හිතකට. ඒක බොහොම වේදනාකාරී හිතකට. ඒ නිසා ඔබ ජීවිතේ අනිත්‍ය අනිත්‍ය ලෙස වඩන කෙනෙක් නිසා ඔබ මොනම විදිහකින්වත් අනිත්‍යයට යටව ඔබේ ජීවිතේ ඇතුලේ දේශය සකස් වෙන්න හිතක් හදාගන්න උත්සාහ කරනවා නෙවෙයි සිංහතුනි. ඒ නිසා ඔබ ජීවිතේ පරිස්සම් වෙන්න අනිත්‍ය සංඥාව වඩන දකින්න කෙනෙක් නම් මේ උඩට ගත්තු හුස්ම පොද පහළට හෙලද්දී ඒ ටිකටත් මේ හුස්ම රැල්ලේ ඇවතුනා වූ අනිත්‍ය ස්වභාවය දකිමින් මේ ආන් හැසිරෙන එවැනි තැනකට සියුම් වහිත අරගෙන යන්න පුළුවන් අරමත ලෝකේ අනිත්‍ය සංඥාව හොඳට වඩන පුරු කරන කෙනෙක් වෙන්න. හැබැයි ඔබ සිතිකඳව ගන්න ජීවිතේ නිවැරදි දැක්මක් තුළ හිත පිහිටවගෙන බලන්න ඔබේ අනිත්‍යයි අනිත්‍යයි කියලා අදහස් කරන ස්වභාවය තුලත් ඔබේ හිතට ඔබ
ඉදරින් කරගෙන තියෙන්නේ ඉද හදාගෙන තියෙන්නේ දේශේතනම් ඔබ ඉතාම පරිස්සමෙන් තමයි ජීවිතේ ගෙවන්න ඒ අකුසලයේ අපි පුංචි කියලා හිතන ඒ සියෝ වාසේ නොදැන විදුව නොවි වත්තාකාරයෙන් අකුසලයේ ඔබට ඍජුවම ජීවිතේට බලපාන නිවන් මාර්ග ඍජුවම ආවරණය කරන අකුසල ධර්මයේ කරා යන්න වැඩි කාලයක් නැත නොවේවි. ඒ නිසා පින්තුන් මේ මොහොතේම කාරණා 12ක් පැහැදිලි කළා. ශාන්ති ඉවසීමේ වේසෙන් හටගන්න වංචක දේශේ. පින්තුන් තමකද කියලා නිවසන්න. ඒ වගේම අවිහිංසා වේසෙන් හටගන්න වංචක දේශේ. නයිස් කාම්‍ය කාමතා වේසෙන් හටගන්න වංචක දේශේ. දාන කාමතා වේසෙන් වංචක දේශේ. හිතට හටගන්න පුළුවන් දුස්සීල පරිවර්ජනතා වේසෙන් වංචක දේශේ හිතක් සකස් වෙන්න පුළුවන් අසත්කෝලිත පරිවර්ජනතා වේසෙන් වංචක දේශේ හිතට හටගන්න පුළුවන් ඒ වගේම අල්පීච්ඡතා වේසෙන් වංචක දේශේ හිතක් තුළ ඇති වෙන්න පුළුවන් මිත භාන්තා වේසෙන් වංචක දේශේ සකස් වෙනවා ඒ වගේම පාප ගරහිතා වේසෙන් වංචක දේශේ පටස් වෙනවා. ඒ වගේම අපචිත කාමතා වේසෙන් වංචක දේශය සකස් වෙනවා. ප්‍රතිකෝල සංඥා වේසෙන් වංචක දේශය හිතක් තුළ සකස් වෙනවා. ඒ වගේම අනිත්‍ය සංඥා වේසෙන් වංචක දේශය හිතක් තුළ සකස් වෙන්නට පුළුවන්. එනම් මෙන්න මේ තරහ ආදී අකුසල ධර්මයන් සකස් වෙන්න හේතු වෙන බලපාන ඒ අතිරේක කාරණා 12ක් තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කළේ. එහෙනම් දැන තේරුම් ගත්ත ඔබ මේ තරහ හේතු වෙන මෙවැනි තැන්වල නේද කියන එක සියුම්ම තේරුම් ගත්ත කියලා දැක්කා. එහෙනම් ඒ තරහ ඇති වෙලා සමනොත් දවන හනුනොත් දවන සතර අපා දුකට ගියේ කල වැඩියෙන්ම දවන ඒ තරහ නෙවෙයි අපසලේ ඔය හිතේ හටගන්නේලා ඇති නොම වෙන පිළිවෙලට විරිකරමු. නිවන සංසම් දෙවනු ඉඳුරන් ඇති ජීවිතයක් අපි ජීවිතයේ තුළ ඉන්නපාන දකින්න දැකගන්න ඔබටත් ඒ වගේම අනුරටත් අවස්ථාව ලැබෙවි. දකින ඔබටත් දකින අනුරටත් ඒ දැක්ම ප්‍රිය උපදවන උතුම් දසුනක් වේවි. එනම් ගෙවී ගියා වසර උදා වුණා නව වසර. එනම් මේ නව වසර තුළ ඔබ දෙවනු ඉඳුරන් ඇති නිවන හිත් ඇති එනෙක ලෙස ජීවත් වෙන්න. ඒක ඇතුලේ ජීවිතේ ඔබ අවුරුද්දේ සැලසුම් කරන බොහෝ ප්‍රතිලාභ ඔබට හිමි වේවි ඈත් නොම වේවි. ඔබ හිතන්නේ ජීවිතේ හිතපු බොහෝ දේ මත ඈත්ුනේ අරය මෙයා නිසා නෙවෙයි මම නිසාමයි. මොකක් නිසාද මම ළඟ තිබුණු හදිස්සිය තරහව ඉවසීම බිඳවා හැසිරෙන ස්වභාවය නිසාමයි නේද කියලා ආධ්‍යාත්මිකව දැකලා ඒ දේ සකස ගන්න කෙනෙක් ඉන්නවා. ජීවිතේ සමන්ත වගකීමක් බාරගත හැකි බව පෙන්වන හේතුන්ස එකතු කරපු නියොන් සහතිකවලට වඩා ජීවිතයේ සින්නතුනේ ආධ්‍යාත්මික ඇති කරගන්න ඒ ආධ්‍යාත්මික සහතිකය හරියෙන්නේ. එනම් ඔය ඇත්තන්ට උදා වූ මේ උතුම් වසර තුල 2016 වසර තුල තාම සිනැති කින් ඇති බවටම හිත පෙරලගෙන හිත වඩවගෙන ජීවත් වෙන ශක්තිය ධෛර්යය සැනසේවා. නියුතුන් කුල්‍යමාන්ති මෙර වඩන්නට පිනැති පින් ඇති ඔබ හැමට මේ කළුතුම් ධර්මාන සාසනාව ප්‍රකාර වේවා යන හිතින් ආදි හිතක් හැම හිතකම ඇති කරගන්න. අද නියුතුම් ධර්මාන සාසනාවෙහි සම සැදැහැති දායකත්වයේ කළා මාරක්ෂණ එලිකේවල ගලබොඩ නිවසේ පදිංචි සිංහවත් දූදරු පිරිස බලාපොරොත්තුලා මාරක්ෂණ එලිකේවල ගලබොඩ නිවසේ සහ අඹලියත් මීමුරේ නිවසේ පදිංචිය සිට නැතිගිය මුත්තණුවන්ට මිත්තණියන්ට කුම් දෙන්නට අදහස් කළා. ඉතින් ඒ ආදරණීය මුත්තණුවන් මිත්තණිය නිතින් ලැබ සංසාර දෝෂයක් මත දුකට ඉපදින්නවා නම් ඉතියේ දුකෙන් අපේ දේවාත් අපේ සිතනේ ඉපදේවා. උතුම් නිවනින් සැනසේවා. ඒ වාගේම බලාපොරොත්තුනා සුජීවත්ව සිටින මාරස්සන එලිකේවල ටීබී ඒ රක්ෂියානන්තත් එක්කෙන් දිසානායක මෑණියන්ටත් රෝගීව සිටින නැන්දනියකත් පවුලේ
සුවාදරූ සියලු දෙනාට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ඉතිංකමට දායකත්වයේ සිටලා ඉතිමතුන් ඒ අනුවසේ පතන්නට අදහස් කළ හැමතත් ඒ වගේම ඒ පවුලේ ඉතිංකමට සියලු දෙනාට අප මෙත්සිතින් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව සහනීම වේවා ආයිත චිත්ත පීඩාවෝ ඇති නොම වේවා මෙලවත් පරලවත් ශාන්තිය සැනසෙල්ල කෙලවරුතුන් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම උදා වේවා ඒ වාගේම අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තම සැදැහැති දායකත්වයෙන් කරමින් කටයුතු කළා කින්වත් වසන්ත කුමාර මහත්මයාට 344 මුල් ඉරියාව නව නගරයේ හිමුතාන ලිපිණෙහි පදිංචි බලාපොරොත්තු වන 2015 12 ලිතනම වෙනි දිනට මේදී තිබුණු තම 42 වන උපන්දිනයේ සිහි කරගෙන පෙරවාගේ ආශිර්වාද ලබා ගන්නට සිංහසිංහවත් මහත්මයාට සුබ උපන්දිනයක්ම වේවා නිදුක් නිරෝගී සුව සහනීය සැනසේවා ආයික චිත්තේ ධාවෝ ඇතිවම වේවා කෙලව ශාන්තිය සැනසෙල්ල උතුම් නිවන් සුවයම වේවා සුජීවත්ව සිටින මව සහෝදරියෝ ඒ වගේම බිරිඳ දරුවන් සහ සියලු නැහිතරතුන් තුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන අදහසින් මේ සීකම සිද්ධ කළා උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල් සුරකීවා උතුම් සංඝ රත්නය සමගිව මේ සම්බුද්ධ ශාසනය බොහෝ කල් බබලස්වා සියලු රට ජාතියත් නොනැසේවා යන උතුම් අදිස්ථානය ඇතිව මේ උතුම් සීකමේ සමාසරයි අදිස්ථානය ඒ ආකාරයටම සඵල වේවා මේගේ චන්ද්‍රසේන සියාටද කොඩි මහත්තයා සියාටද එක්කේ මාතින් මාමා ඇතුළු මේගේ හැමත පින් දෙන්න අදහස් කරේ ඕන් නමින් මේගේ සෑම දෙනාමත් මෙතින් ලැබ සතර දුකින් නිදහස් වේවා ඒ පවුලේ සිංහතුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහනීම වේවා මෙලෙස ශාන්තිය සැනසෙල්ල සුවපත්භාවයේ පිණිස වේවා මේ උතුම් ධර්මාන් ශාසනාව සදැහැසිතින් යුතුව ශ්‍රවණය ලක්ලැති ලෝවැස කෙනෙකි ඔබ හැමටද නිත්‍යයෙන් ආරි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ හැමටත් නිදුක් නිරෝගී සුව සහනීය වේවා හායික චිත්ත පීඩාව ඇතිවම වේවා සෞභාග්‍යවත් නව වසරක් වේවා සිංහති වසරක් බවට සිං කරමින් යෙදෙන්නට ඔබට මේ වසරේ ශක්තිය දිවිය තෙරුවන්ගේ ආශිර්වාදයම උදා වේවා හැම දිනාටම මේ උතුම් දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම වේවා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛං කුලං කරං සි සම්දිනාට පෙරවන් පරයි.